යුරෝපානු රටක් වන ග්‍රීසිය 2009 2010 වසරවලදී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. සංවර්ධිත රටක් වන ග්‍රීසිය නැගියන ආර්ථිකයක් දක්වා පහත දැමීමට පවා මේ ආර්ථික අර්බුදය බලපෑවා. ග්‍රීසියේ පැවති ඉහළ අයවැය හිඟයත් රාජ්‍ය ණය ප්‍රමාණයත් නිසා ආර්ථික අර්බුදයක් ඇති වූ බවට සංඛ්‍යා දත්ත සාක්ෂි දරනවා. 2009 2010 වසරවලදී ඇති වූ තත්ත්වය සඳහා වසර ගණනාවක් පුරා ඇති වූ වැරදි ආර්ථික තීරණ බලපා තිබෙනවා. මේ අතරින් වඩාත් සුවිශේෂී වන්නේ ඉහළ රාජ්‍ය ණය ලබා ගැනීම. 2009 වසරේදී දලදේශීය නිෂ්පාදිතයේ මෙන් 127% ප්‍රමාණයක රාජ්‍ය ණය ප්‍රමාණයක් ග්‍රීසිය සතු වුණා. අයවැය හිඟයත් එන්න එන්නම වැඩි වුණ නිසා තත්ත්වය බරපතල වුණා. 10% ඉක්ම වූ අයවැය හිඟයක් දිගින් දිගටම වාර්තා වීම නිසා එම තත්ත්වය ඇති වුණා. තත්ත්වය තවදුරටත් බරපතල වන නිසා රාජ්‍ය ණය සැඟවීම සඳහා වෙනත් උපක්‍රමයක් ඔවුන් භාවිතා කරා. ඒ සවක් පහසුකම 2008 වසර වන විට ඇති වූ ලෝක ආර්ථික අවපාතයක් නිසා යුරෝපයේ රටවල් බොහොමයක් ස්වක් පහසුකම හරහා ණය පහසුකම් ලබාගෙන ඒවා ණය ලෙස වාර්තා කිරීම සිදු නොකර ණය අනුපාතයන් පහතගයකින් පෙන්නුම් කරනු ලැබුවා. ග්‍රීසියත් ඒ උපක්‍රමයම භාවිතා කරා. ස්වක් පහසුකම් හරහා විශාල ණය ප්‍රමාණයක් ලබා ගත්තා. මේ සියල්ලටම වඩා සොයරීත්ව බැඳුම් කර ඔවුන්ට හිසර දෙයක් වුණා. බැඳුම් කර සඳහා මුදල් ගෙවීමට ඔවුන්ට හැකියාව පැවතුනේ නැහැ. ශක්තිමත් ආර්ථිකයක් තිබුණු යුරෝපානු රටක් කඩාවැටීමට ලක්වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ අයවැය හිඟය හා ඉහළ රාජ්‍ය ණය ලබා ගැනීමයි. 2008 සිට 2015 දක්වා අඛණ්ඩව ආර්ථික වර්ධනයේ ඍණාගයක් ලෙස සටහන් වෙනවා. ආර්ථික වර්ධනයේ ඍණාගයක් ලෙස සටහන් වන්නේ මේ ආර්ථික අර්බුදයේම කොටසක් විදියට. 2009 2010 වර්ෂවලදී කරලියට ආපු ග්‍රීසියේ ආර්ථික ගැටලුවට විවිධ මට්ටමේ විසඳුම් ලබා දුන්නත් තත්ත්වයේ බරපතල වීම නතර වුණේ නැහැ. කාලයක් පුරාවට පැවති අයවැය හිඟය හා රාජ්‍ය ණය ගැටලුවට ලබා දෙන විසඳුම් හේතුවෙන් තත්ත්වය තවදුරටත් බරපතල වීම ඇති වුණා. ග්‍රීසියේ කඩාවැටීමට මූලිකව හේතු වූ ඉහළ රාජ්‍ය ණය හා අයවැය පරතරයේ වැඩිවීම පාලනයට තවත් කාලයක් ගතවන්නේ 2010 වසරේදී පැවති 127% ණය අනුපාතය 206% ඉක්මවා මේ වන විට වාර්තා වීම නිසායි. රටක අයවැය පරතරය හා රාජ්‍ය ණය කළමනාකරණය නිසි අයුරින් සිදු වුණේ නැත්නම් පරම්පරා ගණනකට විසඳිය නොහැකි ගැටලු රසක් ඇතිවන බවට තියෙන හොඳම සාක්ෂිය තමයි ග්‍රීසිය. ග්‍රීසිය කඩාවැටීම නිසා ලංකාවටත් විශාල වශයෙන් පාඩු සිදු වුණා. ග්‍රීසියේ බැඳුම් කරවල ආයෝජනය කළ තිබුණු නිසා තමයි ලංකාවට පාඩු වෙන්න සිද්ධ වුණේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාවේ සඳහන් වෙනවා. ලංකාව මේ වන විට ඉහළ රාජ්‍ය ණය ප්‍රමාණයකටත් ඉහළ අයවැය හිඟයකටත් මුහුණ දෙමින් ඉන්නේ. ලංකාව මුහුණ දෙමින් ඉන්න ගැටලු වලටත් විසඳුම් ලබා දෙනකොට ග්‍රීසියේ වැනි රටවල් දිහා බලලා නිවැරදි තීන්දුව තීරණ ගැනීම ඉතා වැදගත් වෙනවා.